ආයුබෝවන්. යමක් කළ නොහැකි බව කවුරුන් හෝ ඔබට පැවසුවොත් ඒ නිරූපණය වෙන්නේ ඔබේ සීමාව නොවේ, ඔහුගේ සීමාවයි. අමතක කරන්න එපා, ඔබ එක සිතුවිල්ලකට පුළුවන් ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන්න. එනිසා හැම මොහොතකම ධනාත්මකව හිතන්න. ජාතික රූපවාහිනිය ගෙනෙන මන්ඩේ නොලෙජ් ෆස් සමගුණයි ඔබ එක්වන්නේ. ඊට පෙර මෙඩිටෙක් වැඩසටහන් කිහිපයකදීම ඔබේ මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කරා. ඉතින් අද දවසේ මෙඩිටෙක් විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබේ මානසික සෞඛ්‍ය පිළිබඳව. අද අපේ මූලික අවධානය යොමු වෙන්නේ විෂාදය කියන රෝගය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා කරන්න මෙඩිටෙක් විශේෂාංගය සමඟ එකතු වෙන්න. විමල් සක්මනේ, අයියෝ මොකටද බැනුම් ඇහුවේ? ටූට් එක නැහැ කියලා නම් දෙනවනේ මේ. ඇයි බැනුම් අහන්නේ? පිටරණ එක මහලු පුදේවත් අපිට මේ මොකද මේ ප්‍රශ්නේ? මේ මම දැන් කතා කරා, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, වුණවත් නැහැ. අතුමතර මේ ලෙක්චර්ස් කරලා ප්ලේන්ට් එකක් ගහන්නවත් යන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ? අනේ වන්දමාස, මට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ මට. අක්කරි බෑග් වල ගාවුද? කිස්සුද බා. හරි හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? දැන් මොකද්ද මොනවද හිතෙන්නේ නැත්තේ? මේ දවස් ටික මම කිසිම සතුටකින් නෙවෙයි බං ඉන්නේ. මට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැහැ. කන්න බොන්න හිතෙන්නේ නැහැ. අඩුම තරමේ රැට නිින්ද යන්නවත් නැහැ බා. මම ලොකු බූට්ටක්. හරි හරි හරි, මේ අහන්නු. හරි, දැන් ඔය ඔක්කෝ මොකරි ප්‍රශ්නයක් හින්දනේ ඉන්නේ. මොකක්ද ප්‍රශ්නේ කියන්නේ උඹට? උඹ දන්නවනේ අපේ ගෙදර හැමදාම ප්‍රශ්න. තාත්තා හැමදාම බීලා ඉන්නේ. අම්මා 17 ණය වෙලා. නායකාරුව හැමදාම ගේවට ඉන්නවා. ගෙදර ලුණු වැටයක් ගන්නවත් සල්ලි නැහැ. මට පාඩම් කරන්නවත් හිතෙන්නේ නැහැ බං. තාත්තා සමහර වෙලාවට මගේ පොත් පවා ඉරලා දානවා. ඒ කියන්නේ මැරෙන්නත් ඉතල දින්නේ නේ? බොගොම දෙක දැනගත්තා. පිස්සු කරන්න එපා. මේ මේ අහන්නකො. අපේ අම්මලා තුලගේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. හොඳද? අම්මා වහ බීවා. බොහොම අමාරුවෙන් අම්මා බේරගත්තේ. ડોක්ටර්ස්ලා පුදුම විදිහට මහන්සි වුණා. අම්මා මැරුණා නම් ඉවරයිනේ. ඔයාලගේ පිස්සු වැඩ කරන්න එපා. මේ මෙහෙම දෙයක් තියෙනවා. ඔබ විෂාදයේද මොකද්ද කියලා අහලා තියෙනවා. දන්නේ නැතුව ඇති. හරි, මම මෙහෙම කරන්න. අපි යමු මනෝවිද්‍යාවගෙන කරන ડોක්ටර් කෙනෙක් හම්බු. ඒන ડોක්ටර්ව හම්බෙලා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කතා කරමු. ඔබ කියන්නේ මට පිස්සු කියලාද? පිස්සු කියලා නෙමෙයි කියන්නේ. ඔක සාමාන්‍යයෙන් මේ මිනිස්සු 100ක් ගත්තොත් 15කට විතර තියෙන දෙයක්. සාමාන්‍ය දෙයක් කොමන් දෙයක් නේ. හොඳද? අපි ගිහිල්ලා ડોක්ටර් හම්බ වෙලා මේ ප්‍රශ්නේ මොකද්ද කියලා හදාගෙන ඒක විසඳගෙන අපි පොඩ්ඩක් සනීප වෙමු. හොඳද? හරිද? පොඩ පොඩ යන්න ප්ලේන්ට් එකක් ගන්න. යන් හෙට උදේම මම එනවා ඔය කියන්නේ. යනවනේ? අයියා. මං හිතන්නේ නිමල්වත් අරගෙන මල්ෂ වෛද්‍යතුමා හම්බ වෙන්න යන්න ඇති මේ විෂාදයට බෙහෙත් ගන්න. ඉතින් අද දවසේ මෙඩිටෙක් විශේෂාංගේ අපිත් හිතුව විෂාදය ගැන කතා කරන්න ඕනේ කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යනී වෛද්‍ය ලක්ෂික අමරකෝන් මහත්මිය අපිත් සමග එකතු වෙනවා. ආයුබෝවන් වෛද්‍යතුමිය. දැන් විෂාදය අපිට මේ වර්තමාන සමාජයේ බොහෝ විට අහන්න ලැබෙන රෝගයක්. ඇත්තටම වෛද්‍යතුමිය, මොකද්ද මේ විෂාදය කියන්නේ? මොනවද රෝග ලක්ෂණ? අපි ප්‍රවේශයක් හැටියට අද දවසේ කතා බහට මේ විෂාදය පොඩ්ඩක් හඳුනාගනිමු. ඔව්. ඉන්නේ විෂාදය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතට දැනෙන දුක. අභිභවා ගිහිල්ලා ඊට වඩා විපත්තිදායක ලෙස මේ දුක කියන එක දැනෙනකොට අධික දුක. අපි දැක්ක පොඩි අපි රූපරාම පෙරෙන් දැක්කා විෂාදයේ මූලික ලක්ෂණ. මම තව චුට්ටක් ඒක පැහැදිලි කරන්නම්. විෂාදයේදී සාමාන්‍යයෙන්
දුක කියන එක කාලයක් පවතිනවා. ඒක සාමාන්‍ය දුකට වඩා ටිකක් වැඩි වුණ දුක. ඒ වගේම දුක කොච්චරද කියනවා නම් වෙනදා අහපු සින්දු අහනකොට දැන් සතුටක් දැනෙන්නේ නැහැ. වෙනදා බලපු ටෙලි නාට්‍ය බලනකොට සතුටක් දැනෙන්නේ නැහැ. ඇඟට ශක්තිය නැහැ වගේ. වැඩක් කරත් ලොකු පොඩි වැඩක් කරත් ලොකු වැඩක් කරපු තරමට වෙහෙසක් දැනෙනවා. ඊට අමතරව කිසිම වැඩක් කරන්න අවධානය යොමු කරගන්න අපහසු ගතියක් දැනෙනවා. නිින්ද යනවා අඩුයි. සමහර කෙනෙක් රෑ මැද නැගිටලා තමාගේ ජීවිතයේ දුක දේවල් මතක් කර කර ඉන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් රෑ මැද කීප පාරක් නිදාගෙන නැගිටිනවා. උදේ නැගිටිනකොට වෙනදා වගේ ප්‍රාණවත් බවක් රිෆ්‍රෙෂ් ගතියක් නැති වෙන්න පුළුවන්. කෑම කියන දේ ගැන පිරියක් නැති වෙනවා. ආසාවක් නැති වෙනවා. ජීවිතයේ තියෙන ප්‍රශ්න සහ හැමදේටම වගේ තමාටම වරද පටවා ගන්න මේගොල්ලෝ යොමු වෙනවා. සමහර වෙලාවට වරදක් නැහැ. ඉස්සර කරපු චූටි දේ වුණත් එකතු කරගෙන තමාටම වරද කියලා පටවා ගන්න ඒගොල්ලෝ පෙළඹෙනවා. තමාගෙන් වැඩක් නැහැ. මේ ලෝකෙට මගේ සමාජයට මගෙන් වැඩක් නැහැ වගේ සිතුවිලි සමුදායක් හිතට එන්න ගන්නවා. ඒ වගේ අවස්ථාවකදී තමාගේ ජීවිතේ පවා වැඩක් නැහැ වගේ සිතුවිලි එන්න පටන් ගන්න පුළුවන්. මොනේ වෛද්‍යතුමිය දැන් සාමාන්‍යයෙන් මේ කියන රෝග ලක්ෂණ හැම එකක්ම මේ රෝගීන් සියලු දෙනාටම තියෙන්න පුළුවන්ද? එක එක පුද්ගලයාට ආවේනික වෙනස් වූ රෝග ලක්ෂණ තියෙනවද? පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. දැන් මේ රෝග ලක්ෂණ මේ අපිටත් සමහර වෙලාවට කෑම අපිරිය ගතියක් දවසක් දෙකක් නිින්ද යන්නේ නැති ගතියක් වගේ තියෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අපි විෂාදය කියන තත්ත්වය තේරුම් ගන්න නම් අඩුම ගාන සති දෙකක් වගේ එක දිගට තියෙනවා නම් තමයි අපි විෂාදය කියලා මේ රෝගය අඳුරගන්නේ. දැන් සමහර වෙලාවට මම කිව්වා දුක කියන එක තමයි විෂාදයේ මූලික ලක්ෂණය. සමහර කෙනෙක් දුක කියන එක පෙන්눔 කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිනාවෙන් මේ දුක යටපත් කරගෙන ඉන්නවා. අපි ඒකට ව්‍යවහාරය කියනවා ස්මයිලින් ડિප්‍රෙෂන් කියලා. සමහර කෙනෙක් දුක කියන එක පෙන්වන්නේ නැතුව තරහව පෙන්වන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තරහ ගතියක් තමයි එළියට පෙන්වන්නේ, දුක කියන එක පෙන්වන්නේ නැහැ. තව මන්ද බුද්ධික දරුවන්ට හා වැඩිහිටියන්ට කතා කරන්න අපහසුයි නම් සහ කුඩා ළමයින්ට විෂාදයේ වගේ තත්ත්ව ඇති වෙනකොට ඒගොල්ලන්ට දුක කියන එක කියන්න බැරි හින්දා ක්‍රියාකාරකම් වල වෙනස් වීම තමයි වැඩිපුරම දකින්න පුළුවන්. ඒ කියන්නේ කන්න බෑ, නිින්ද යන්නේ, තරහ ගතිය දැනෙනවා. ඒගොල්ලන්ගේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් ඒක හරියට කරන්න බෑ. රස්සාවක් කරන කෙනෙක් නම් ඒක හරියට කරන්න බෑ. ඒ වගේ තත්ත්ව තමයි විෂාදයේදී දකින්න ලැබෙන්නේ. එක එක පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් පොදුවේ මේ කියන ලක්ෂණ ඕනෑම කෙනෙක් තුළ තියෙන්න පුළුවන් විෂාදයේ තියෙනවා. වෛද්‍යතුමිය තවත් දෙයක් තමයි දැන් මේ රෝගය කොයිතරම් බරපතලයිද? දැන් අපේ සමාජයේ කොයිතරම් දුරට මේ රෝගය දැන් කිසි ආකාරයකට ව්‍යාප්ත වෙලා තියෙනවද අපිට පොඩ්ඩක් සංඛ්‍යාලේඛන ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෝ 100ක් ගත්තොත් 15ක් හෝ 20ක් තමාගේ ජීවිත කාලයේ මොනෑම අවස්ථාවක එකපාරක් හරි විෂාද තත්වයට ගොදුරු වෙනවා කියලා තමයි සංඛ්‍යාලේඛනවල සඳහන් වෙන්නේ. නමුත් අපි දන්නවා සමහර පුද්ගලයන් වෛද්‍යවරයෙක් ගාවට එන්නේ නැහැ. මේ සියදිවි නසා ගන්නවා වගේ සිතුවිලි ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක කරොත් විෂාදයේ තියෙන සමහර පුද්ගලයන් මේ සංඛ්‍යාලේඛනවලට අයිති වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ පෙන්වන තත්ත්වයට වඩා ඇත්තටම විෂාදයේ කියන තත්ත්වය මීට වඩා ටිකක් බරපතල තත්ත්වයේ සමාජයේ තියෙන පුළුවන්. ඇත්තටම වෛද්‍යතුමිය මේ ඇයි මේ විෂාදය හැදෙන්නේ? මොකනවද හේතු? දැන් අපි මේ රෝගය පිළිබඳව කතා කරා, රෝග ලක්ෂණ පිළිබඳව කතා කරා. නමුත් ඇත්තටම හේතුව මොකද්ද මේ විෂාදයට මේ තරම් ප්‍රින්සක් ගොදුරු වෙන්න? අපිට පොඩ්ඩක් විස්තර කරන්න. පෞෂ්‍ය කියන එක විෂාදය හැදෙන්න බලපානවා. පෞෂ්‍ය කියන්නේ අපි සිතුම් පැතුම් හා අපි ක්‍රියාකාරකම් එකතුවක්. මේක සමහර කට්ටිය හරියම චකිතෙන් ජීවත් වෙන්නේ. මට මොකක් හරි වෙයිද, මගේ දරුවන්ට මොන හරි වෙයිද, අනාගතේ කොහොම වෙයිද වගේ අධික චකිතෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒ වගේ කට්ටියට විෂාදය හැදෙන්න තියෙන හැකියාව වැඩි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. සමහර පුද්ගලයන් කිසිම තීන්දුව තීරණයක් ගන්නේ නැහැ. කාගේ හරි මත හැමතිස්සෙම යැපෙනවා. ඒ වගේ කෙනෙක් අර යැපෙන පුද්ගලයාට යම්කිසි කරදරයක් වුණොත් විෂාද තත්ත්වයට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි කියලා හොයාගෙන තියෙනවා. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ වැඩ කරනවා, අභියෝග බාර ගන්නවා. නමුත් හැමතිස්සෙම අගය කිරීමක් කරන්න ඕනේ ඉස්සරහට යන්න. ඒ වගේ පෞරුෂ ලක්ෂණ තියෙන කට්ටිය විෂාදයට ගොදුරු වෙනවා වැඩි කියලා හොයාගෙන තියෙනවා.
සමහරගේ සිතුම් පැතුම් ආකාරයම විෂාදයට මූලික වෙනවා කියලා වාගෙන තියෙනවා. සමහර කට්ටිය ජීවිතේ ඍණාත්මක දේවල් වලට විතරයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. ධනාත්මක දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. තමාට හිතන්නකෝ පාසල් දරුවෙක් නම් එක ගුරුවරයෙක් බැන්නොත් එයා හිතන්නේ මුළු ගුරුවරු හැමෝම මට බයිනවා කියලා. ඒ කියන්නේ එක සිඳුවීම හැමෝටම හැම අවස්ථාවකටම අදාළ කරගන්න පුද්ගලයන්ටත් විෂාදයේ තත්ත්වය ඇති වෙන්න හැකියාව වැඩි. තම කුඩා කාලයේ සහ නව යෝන් වියදී තමාගේ ජීවිතයට එන ගැටලු හින්දා විෂාදයේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙන එකක් තමයි අපයෝජනයට ලක්වීම. කායිකව, මානසිකව, ලිංගික අපයෝජනයට ලක්වීමත් වැඩිහිටියෙක් වුණහම පස්සේ විෂාදයේ හැදෙන්න බලපානවා කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව දෙමාපියන්ගේ සෙනෙහස අහිමි වීම වගේ දේවල් විශේෂයෙන් මව. සමහර වෙලාවට මව පිටරට යන අවස්ථාවකදී එහෙම නැත්නම් විවාහයේ දෙදරා යන අවස්ථාවකදී මවගේ සෙනෙහස අඩුවෙන් ලැබෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී දරුවෝ අවස්ථාවදී හෝ වැඩිහිටිය වුණාම පස්සේ විෂාදයට ලක් වෙන්න හැකියාව වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඊටත් අමතරව තව හේතු තියෙනවා. ජාන මගිනුත් මේ හා සම්බන්ධ යම් දායකත්වයක් ලැබෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට තව ජීවිතයේ සමහර ඍණාත්මක සිදුවීම් තමාගේ රැකියාව හිම වීම, ගොඩක් බලාපොරොත්තුෙන් හිටපු විභාගයක් අවශ්‍ය ලෙස ජය ගන්න බැරි වීම වගේ එක ප්‍රධාන සිද්ධියකදී වුණත් විෂාද තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. එහෙම නැතු අපි කලින් රූපරාමයේ දැක්ක වගේ ජීවිතේ නිතරම තියෙන්නේ දුක්ඛං කටළුණක්, ඒ වගේ අවස්ථාවදීත් විෂාද තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමාට තියෙන ප්‍රශ්න ගැටලු කතා කරන්න කවුරුර විශ්වාසවන්ත පුද්ගලයෙකු නැති වෙන අවස්ථාවෙත් ඒ වගේ පුද්ගලයෙක් විෂාද තත්ත්වයට ගොදුරු වෙන්න හැකියාව වැඩි කියලා හමුවෙයි. ඔව්, දැන් මේ අපි අවධානය යොමු කරේ මේ විෂාදයේ ඇති වෙන්න හේතු වන තත්ත්වයන් පිළිබඳව, හේතු වන කරුණු පිළිබඳව. වෛද්‍යතුමිය, දැන් අපි දන්න දෙයක් තමයි බොහෝ මානසික රෝග හා කායික රෝග අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි පසුගිය වැඩසටහන් වලදී මේ පිළිබඳව කතා කරා. දැන් විෂාදය හා කායික රෝග අතර යම් කිසි ආකාරයක සම්බන්ධයක් ඇති නේද? විෂාදය සහ කායික රෝග අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. අද මම ඕගොල්ලන්ට ඒවයින් කීපයක් තමයි කතාබහට ලක් කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් තයිරොක්සින් කියන හෝමෝනය, ඇඟේ තියෙන හෝමෝනය අඩු වෙනකොට ඒ වගේ පුද්ගලයන් විෂාදයට ගොදුරු වෙන හැකියාව වැඩි. ඒ වගේම දියවැඩියාව කියන රෝගයක් ගොඩක් වෙලාවට විෂාද තත්ත්වයට බලපානවා. විෂාදය තියෙනකොට දියවැඩියාව තියෙන කියන රෝගය උග්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම දියවැඩියාව කියන රෝගය හැදුනහම විෂාදය හැදෙන්න තියෙන හැකියාව වැඩි වෙන්නත් පුළුවන්. අංශභාගය, පපුවේ අමාරු වගේ අවස්ථාවලදී ඒ රෝගය හැදුනහම පස්සේ ඒ වගේ පුද්ගලයන් විෂාදයට ගොදුරු වෙන තියෙන හැකියාව වැඩි. මේකේ තියෙන භයානකකම තමයි ඊට පස්සේ ඒවට අදාළ බෙහෙත් ඒගොල්ලෝ බොන්නේ නැහැ විෂාදයේ හිඳයි. සිතුවිලි වල තියෙන මගෙන් වැඩක් නැහැ, දැන් ඉඳලා වැඩක් නැහැ, මගෙන් කාටවත් සෙතක් නැහැ වගේ සිතුවිලි. එතකොට ඒගොල්ලෝ මේ කායික රෝග වලට අදාළ බෙහෙත් බොන එක උනත්, ඖෂධ ප්‍රතිකර්ම ගන්න උන එක උනත් අඩු කරන්න පුළුවන්. ඒ වගේ අංශභාග තත්ත්වයේ තියෙන පුද්ගලයෙක්ට විෂාදයේ තත්ත්වයවම ඒකට අදාළ ව්‍යායාම වගේ වට යොමු වෙන තත්ත්වයක් අඩු වෙනවා. අපස්මාරයේ පිළිකා වගේ තත්ත්වල උනත් විෂාද හැදෙන්න වැඩිපුර බලපානවා. අනිත් එක මොලේ ඇතිවන සමහර රෝග, ඩිමෙන්ෂියාව, එහෙම නැත්නම් ගෙඩි පිළිකා ආදිය, පාකින්සන්ස් වගේ මොලේ ඇතිවන අසනීප උනත් විෂාදය කියන අසනීපේ හැදෙන්න ලොකු ප්‍රවණතාවයක් දක්වනවා. දැන් මේ අපි කතා කරේ කායික රෝග සහ විෂාදය අතර ඇති සම්බන්ධය. වෛද්‍යතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා සමහරක් රෝග හැදෙන වයස් කාණ්ඩ තියෙනවා. ඒ කියන්නේ වයස වැඩිවියට පත් වුණාම හැදෙන රෝග තියෙනවා, තරුණ ළමයිට හැදෙන රෝග තියෙනවා. මේ විෂාදයේ වැඩිපුරම අවධානමට ලක් වෙන වයස් කාණ්ඩයක් තියෙනවාද? විෂාදය කියන අසනීපය ජීවිතයේ ඕනෑම අවස්ථාවක, ළමා කාලයේ ඉඳන් වැඩිහිටි අවධිය දක්වා ජීවිතයේ ඕනෑම කාලයක හැදෙන්න පුළුවන් අසනීපයක්. නමුත් අවුරුදු 27-28 වගේ වයස්වලදී මේ අසනීපයට ගොදුරු වෙන්න තියෙන හැකියාව වෙනත් වයස්වලට වඩා වැඩියෙන් නැඹුරුතාවයක් දක්වනවා. ඔව්, දැන්
අපි වයස් කාණ්ඩයක් නැහැ විෂාදය හැදෙන්න ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. නමුත් 27 වගේ වයස් කාණ්ඩවලදී විෂාදයට නැඹුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා ඔබතුමෙන් කිව්වා. දැන් තවත් දෙයක් තමයි මේ මව්වරුන්ට විශේෂයෙන්ම මේ පසු ප්‍රසව විෂාදය සමාජයේ බොහෝ වෙලාවට අපිට දකින්න තියෙන දෙයක්. මොකද්ද මේ පසු ප්‍රසව විෂාදය කියලා කියන්නේ? කොහොමද මේ රෝග ලක්ෂණ? අපිට ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? පසු ප්‍රසව විෂාදය කියන්නේ කලින් පැහැදිලි කරා වගේ දරුවෙක් හම්බුනාම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. මං කලින් පැහැදිලි කරපු රෝග ලක්ෂණම තමයි මේ අසනීපෙත්, ඒ කියන්නේ පසු ප්‍රසව විෂාදය කියන තත්ත්වෙදි තියෙන්නේ. නමුත් ඒගොල්ල පොඩ්ඩක් චකිත ගතිය වැඩි වෙන්න පුළුවන්. තමාට මොකක් හරි වුණොත්, දරුවට මොන හරි වේද, නැත්නම් මගේ දරුවට මොන හරි වේද වගේ සිතුවිලි ඒගොල්ලන්ගේ විෂාදයත් එක්ක වැඩිපුර එන්න පුළුවන්. තවත් කෙනෙක් ටිකක් තරහ වැඩි ගතියක් පෙන්නුම් කරන්න පුළුවන් විෂාද රෝගෙන් පෙළෙන අවස්ථාවේදී. අනිත් එක, වැඩක් කරොත් මහන්සි ගතිය වැඩි වගේ දැනෙන්න පුළුවන්. මේ පසු ප්‍රසව විෂාද කියන එක අපි හිතනට වඩා ඇත්තටම ගොඩක් දකින්න පුළුවන්. මවුරු 100 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක්ට පමණ තියෙන්න පුළුවන් තත්ත්වයක් තමයි පසු ප්‍රසව විෂාදය. අපි දරුවෙක් බිහි කළ පළවෙනි මාස 3 ඇතුළත මේක වැඩිපුර දකින්න පුළුවන්. ඒකත් එක්ක ගොඩාක් වැදගත් වෙනවා මේක අඳුරගන්න එක. මොකද අම්මා කියන්නේ ඒ අලුත ඉපදුන දරුවාගේ ලොකු ආරක්ෂාව සපයනවා. ඒ දරුවාගේ පිරිසිදුකම ගැන බලනවා. ඔව්, කෑම කියන්නේ මව්කිරි. ඉතින් එතකොට අම්මා හොඳින් ඉන්න ඕනේ දරුවාව හොඳින් ගොඩනගා ගන්න. මේ විෂාදයත් එක්ක එන සිය දිවියේ වැඩකත්කමක් නැහැ වගේ එන සිතුවිලිත් එක්ක ලොකු භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද මේ අවස්ථාව අඳුර ගන්න එක ගොඩාක් වැදගත්. දැන් විෂාදය ගැන කතා කරත් වැඩිතුමින් මේ බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ සිය දිවි නසා ගැනීමට තියෙන ප්‍රවණතාවය. මේක බොහොම භයානක තත්ත්වයක්. නමුත් බොහෝ විෂාදයේ වැළඳුණු රෝගීන් තමගේ දිවි තුර කරගන්න ඒ සිතුවිලි වලින් ඔවුන් පෙළෙනවා. ඔවුන් ඒ සඳහා කටයුතු කරන අපිට මේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. තමගේ ජීවිතයෙන් වැඩක් නැහැ, මං හිටිය වැඩක් නැහැ වගේ සිතුවිලි විෂාදය කියන රෝගේ එක රෝග ලක්ෂණය. අපිට මේ විෂාදය කියන තත්ත්වයට බෙහෙත් කරොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්, මේක සුව කරන්න පුළුවන්. ඒකෙන්ද අනිවාර්යයෙන්ම තමාගේ ජීවිතේ වැඩක් නැහැ වගේ සිතුවිලි තියෙන පුද්ගලයන් විෂාදයේ හින්දා ඒකෙන් පසුතැවෙන අය බෙහෙත් ගන්න, එහෙම නැත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන එක ගොඩාක් වැදගත්. මොකද අපිට මේ තත්ත්වයෙන් මුදවලා පුද්ගලයාට සහනයක් ලබා දෙන්න හැකි. දැන් ඔබතුමිය කිව්ව මේ විෂාදයෙන් පෙළෙනවා නම් බෙහෙත් ගන්න ඒ සුව කරන්න පුළුවන් කියලා. මොනවද මේ බෙහෙත්? ඔව්, විෂාදය වෙනුවෙන් අපි ගාව බෙහෙත් ප්‍රතිකර්ම වර්ග කීපයක් තියෙනවා. අපි ගාවට එන මේ ඖෂධමය ප්‍රතිකර්ම. එතකොට අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි පැනඩෝල් පිත්තක් බීලා ඔළුවේ කැක්කුම පැයකින් දෙකකින් සුව වෙනවා වගේ විෂාදයට බෙහෙත් ගත්තම ඉක්මනටම සුවයක් ලැබෙන්නේ නැහැ. ඒකට සාමාන්‍ය සති දෙකක පමණ කාලයක් යනවා. එතකොට කෙනෙක් බෙහෙත් බීලා අයියෝ දවස් 4-5ක්ම බෙහෙත් බිව්ව මට හොඳ වෙන්නේ නැහැනේ කියලා බෙහෙත් නවත්තන එක හරි භයානක තත්ත්වයක්. මොකද මේ බෙහෙත් ඇඟට ඇවිල්ලා මොළයට ගිහිල්ලා රසායනික ද්‍රව්‍ය වල පොඩි වෙනසක් කරලා ඇත්තම ප්‍රතිපලය දැනෙන ප්‍රතිඵලයක් දෙන දවස් 10ක් 14ක් පමණ කාලයක් යනවා. ඒත් එක්කම මේ ප්‍රතිකර්ම වලින් සුව වෙනවනේ. එතකොට ගොඩක් කට්ටිය හිතන්නේ මට හොඳයි, දැන් මම බෙහෙත් නවත්තන්න ඕනේ, මොකද මට හොඳ වෙලා. ඒකත් ඒ කියන්නේ හොඳ තීරණයක් නෙවෙයි. ඒ විෂාද තත්ත්වයට බෙහෙත් පටන් ගත්තම අඩුම ගානේ මාස 6ක් පමණ එක දිගට බෙහෙත් නොකඩවා ගන්න ඕනේ. ඊට පස්සේ බෙහෙත් නවත්තන එක ගැන වෛද්‍යවරයෙක්ව සාකච්ඡා කළා තමයි තීරණ කරන්න ඕනේ. දැන් විෂාදයට බෙහෙත් ගැනීම ගැන කතා කරද්දී මේ සමාජයේ මතයක් තියෙනවා, අනේ ඕවට බෙහෙත් පිව්වහම අතුරු ආබාධ ඇති වෙනවා, ඒ කියන්නේ මේ විවිධාකාරයේ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා මේ මානසික ආබාධය තිබුණත් කමන්නේ බෙහෙත් නොගෙන ඉන්න එක හොඳයි මේ අතුරු ආබාධ වලට ලක් වෙනවට වඩා කියලා. මේ සත්‍යතාවයක් තියෙනවද? මෙහෙමයි, ගොඩක් අය ඇවිල්ලා කියන දේ තමයි අනේ මගේ වකුගඩු, එහෙ නැත්තම් අක්මාවට හානියක් වේද මේ බෙහෙත් බීලා කියලා.
ගොඩක් මේ බෙහෙතලින් එහෙම කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට ඊගෙන ගැටලුවක් තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හම්බෙලා සාකච්ඡා කරන්න පුළුවන්. අපිට වකුගඩු වල ක්‍රියාකාරීත්වය, අස්මාවේ ක්‍රියාකාරීත්වය වගේ දේවල් ලේ report එකක් කරලා බලන්න පුළුවන්. ඒවයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට අදාළව ඒ අවයව වලට හානියක් නොවන බෙහෙත් උන තරම් තියෙනවා විෂාද තත්ත්වය පාලනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් කට්ටියට එන්න පුළුවන් එක අතුරු ආබාධයක් තමයි ගෑස්ට්‍රයිටිස්. එහෙම නැත්නම් ආම්ලිකතාවය වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපි කියන්නේ කෑම කාලා බෙහෙත් බොන්න. එතකොට ඒ ආම්ලිකතාවය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නැත්නම් ඊට අදාළව බෙහෙත් තුනක් අපිට දෙන්න පුළුවන් බඩේ ගෑස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙන. වෛද්‍යක්‍රමය තවත් ප්‍රශ්නයක් තමයි මේ බොහෝ දෙනෙකුට තියෙන්නේ විෂාදයට බෙහෙත් නොබී කවුන්සලින් එහෙම නැත්නම් මනෝ චිකිත්සක ප්‍රතිකර්ම ආශ්‍රයෙන් මේ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියන එක අපිට පොඩ්ඩක් ඒ පිළිබඳව විස්තර කරන්න ඕනේ. ඔව්. අපි මනෝ චිකිත්සක ප්‍රතිකාර අපි විෂාදය ගත්තොත් ඒක මධ්‍ය සාමාන්‍ය සහ තීව්‍ර ලෙස කොටස් තුනකට වෙන් කරනවා. අඩු විෂාද තත්ත්වයක් තියෙනවා නම් අපිට සමහර විට මනෝ චිකිත්සක ප්‍රතිකර්ම පමණක් භාවිතා කරන රෝගී සුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍ය ප්‍රමාණයේ විෂාදය තියෙනවා නම් අපිට මනෝ චිකිත්සක ප්‍රතිකර්ම සමග ඖෂධ ප්‍රතිකර්ම භාවිතා කරන්න පුළුවන්. නමුත් තීව්‍ර අන්දමේ විෂාදය තියෙනකොට අපිට ඖෂධ ප්‍රතිකර්ම භාවිතා කරන්න වෙනවා මුලදී. ඊට පස්සේ අසනීපේ හොඳ වෙන්න එනකොට අපිට මනෝ චිකිත්සක ප්‍රතිකර්මය භාවිතා කරන්න පුළුවන්. මේක රෝගියාගෙන් රෝගියා අනුව වෙනස් වෙනවා. ඔව්. දැන් ප්‍රතිකර්ම ක්‍රමවලට අමතරව මේ විෂාදයෙන් ඒ කියන්නේ සුව කර ගැනීම සඳහා විෂාදය සුව කර ගැනීම සඳහා රෝගියා කළ යුතු දේවල් මොනවද? අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල මොනවද? ඔව්. මම කලින් කිව්වා රෝගයට ගොදුරු වෙනකොට ඇඟේ ශක්තිය නැහැ, හයිය හත්තිය නැහැ, වැඩක් කරන්න ආස හිතෙන්නේ නැහැ වගේ. එතකොට තමාම වැඩ කොටසක් පටන් ගන්න ඕනේ කරන්න. ඒකෙදි තමාට ඉක්මනින් ඉවර කරන්න පුළුවන් තමා වැඩිපුර කැමති ක්‍රියාකාරකම් පාවිච්චි කරලා ග්‍රැජුවලි ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රියාකාරකම් වැඩි කරලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් බොහෝ වෙලාවට දැන් විෂාදයේ වැළඳුණු තැනැත්තෙක්ගේ සමීපතය විශේෂයෙන්ම පවුලේ උදවිය එහෙම කොහොමද මේ රෝගියාව බලා ගන්න ඕනේ? කොහොමද ඔහුගේ කටයුතු වලට ප්‍රතිචාර දක්වන්න ඕනේ? අපිට පොඩ්ඩක් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. පවුලේ කට්ටියගේ සහයෝගය මේ පුද්ගලයන්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම සියදිවි නසා ගැනීම සිතුවිලි වැඩිපුර එනවා නම් ඒගේ ආරක්ෂාව බලන එකත් පවුලේ කට්ටියගේ වගකීමක්. මුල් කාලයේදී බෙහෙත් බොන එක, ඖෂධ ප්‍රතිකර්මය ගන්න එකට යොමු කරන එක, එහෙම නැත්නම් ඒකේ පුද්ගල ලබා දෙන එකත් පවුලේ කට්ටිය සිදු කරන්න ඕනේ. ඊළඟට ප්‍රශ්නයක් හින්දා මේ විෂාද තත්ත්වය ඇති වෙනවා නම් පවුලේ කට්ටියගේ සහයෝගය උපකාරය ලැබෙන්න ඕනේ මේ ප්‍රශ්නය විසඳ ගන්න. වැදගත් දෙයක් තමයි මධ්‍යස්ථ වෙන්න ඕනේ. සමහර එක්කෙනෙක් කියනවා නෑ මෙයා බොරුවට මේ ඉන්නේ, මෙහාට අසනීපයක් නෑ, ඒ තත්ත්වය හොඳ නෑ. තවත් එක්කෙනෙක් හැම වැඩේම දාලා අරයාගේ වැඩ ටික ඔක්කොම තමාම වාරගෙන එයාට කිසිම ගෙදර වැඩ කොටසක් කරන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන්න ඕනේ. ඒකත් හොඳ නෑ. ඒ වගේ අන්ත දෙකට යන්නේ නැතුව අර පුද්ගලයාට සහයෝගය දීලා උදව් දීලා ඒ තත්ත්වෙන් ගොඩ එන්න උදව් කරන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. දැන් විෂාදය ගැන වෛද්‍යතුමිය අපි කතා කරේ, දැන් විෂාදය හැදෙන්න හේතු පිළිබඳව අපි කතා කරා. විෂාදය වළක්වා ගන්න ක්‍රම තියනවාද? ඒ කියන්නේ හැදෙන්නේ නැතුව මගහැරලා ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ? අපි පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරමු. සමහර ක්‍රමයක් නිසා තමයි විෂාදය හැදෙන එක වළක්වා ගන්න පුළුවන්. එකක් තමයි තමාගේ ආතතිය කළමනාකරණය කරගන්න එක. අපි මේක ගැන කලින් කතා කරා. ඊට අමතරව ප්‍රශ්න විසඳා ගැනීමේ සුදුසු ක්‍රම තමාට තියෙන ප්‍රශ්න පළවෙනියම විසඳ ගන්න ඕන ප්‍රශ්නය ගැන වැඩිපුර හිතලා ඒකට අවධානය වැඩිපුර දීලා ඒ ප්‍රශ්නට ගන්න ඕන විසඳුම් ගැන හිතලා ඒ හැම විසඳුමක තියෙන හොඳ සහ නරක ගති අපි හිතලා ඒ අනුව ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පටන් ගන්න ඕනේ. අනිත් එක අපේ හිතේ තියෙන සිතුවිලි ධනාත්මක හොඳ ඒවා කරගන්න එකත් විෂාදයෙන් විෂාද නැති කරගන්න උදව් වෙනවා. කාට හරි මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න කෙනෙක් ඉන්නවද? ඔව්. අපේ කට්ටිය දැන් ගොඩක් වාසනාවන්තයි. ජාතික සෞඛ්‍ය මානසික විද්‍යාතනයේ 1926 කියන නම්බරයට ඇමතුමක් ලබා දුන්නොත් තමාගේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් නොමිලේම.
ඉතින් අද දවසේ අපි කතා කරේ විෂාදය පිළිබඳව. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාරිණි වෛද්‍ය ලක්ෂික අමරකෝන් මහත්මියටත්, ඒ වගේම අපිට චරිත නිරූපණයෙන් සහ සහයෝගය දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ රවින්දු චතුරංග සහ අනුරුද්ධ සේනාදි ලංකාර අපේ සහෝදරයන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. Blood is thicker than water කියලා ප්‍රකට ඉංග්‍රීසි කියමනක් තියෙනවා. හැම බැම්මකට වඩාම සහෝදර බැම්ම බොහොම සවිමත්. ඉතින් ඒ පිළිබඳවයි මේ අපි කතා කරන්නේ. දහස් තරු කැට බලා සිටිති නැගී විඳනා රළ දිහා, දිනන පරදින ජීවිතය ගැන ඇවිද යමු නව මන් සොයා. සාර්ථක ධනාත්මක ජීවිතයකට අපෙන් ලැබෙන පුංචි තල්ලුවක් මේ. ප්‍රකට කියමනක් තියෙනවා, ඔබේ ඉරණම තීරණය වෙන්නේ ඔබ පළඳින සපත්තුව මත නෙවෙයි, ඔබ තබන පියවර මතයි කියලා. අද දවසේ ඔබේ ජීවිතය ආලෝකයක් එක් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපිත් සමග එකතු වෙනවා පුහුණු සහ සංවර්ධන උපදේශක දිනේෂ් ජයවර්ධන මහත්මයා. අයිබුවන් දිනේෂ්, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද අපේ මාතෘකාව තමයි මේ ආලෝකවත් ජීවිතයකට. කොහොමද ආලෝකවත් ජීවිතයකට අපි මුල පුරන්නේ? ඇත්තටම දිලිනි, අපි ත්‍රිපිටකය ගත්තොත් එහෙම ඒකේ කියනවා ප්‍රධාන පුද්ගල වර්ග හතරක් ගැන. කියනවා අඳුරෙන් අඳුරට යන මිනිස්සු ඉන්නවා, ඒ වගේම අඳුරෙන් ආලෝකයට යන මිනිස්සු ඉන්නවා, ඒ වගේම ආලෝකයෙන් උත් අඳුරට යන මිනිස්සු ඉන්නවා,
ඒවගේම ආලෝකෙන් ආලෝකයට යන මිනිස්සුත් ඉන්නවා. ඇත්තරම අපිට පුළුවන් නම් තමුන් ඉන්න තැන ඉඳලා පියවරක් ඉස්සරහට තියලා ආලෝකෙන් ආලෝකයට යන්න. අපේ ජීවිතයේ තියෙන අරමුණු ඉලක්ක ළඟා කරගන්න බොහොම පහසු වෙයි. අවසානයේදී ජීවිතේ සතුට කියන සාධකේ අපිට ළඟා කරගන්න බොහොම පහසු වෙයි කියලා මම විශ්වාස කරනවා. අන්න එතන තමයි අද දවසේ අපේ කතාවේ ආරම්භය වෙන්නේ. ඔව්. ආලෝකෙන් ආලෝකයට. දැන් මේ ජීවිතය ගැන කතා කරද්දී දිනේෂ් ජීවිතේ බොහොම අපූරු දෙයක් තියෙනවා. මොකද අපිට ජීවිතේ අපි ඉස්සරහට ජීවත් වුණාට අපි ජීවිතේ තේරුම් ගන්න ආය පසුපසට හැරිලා බලද්දී අපිට කරපු වැරදි මොනවද අපේ මුනේ මොනවද අපිට නිවැරදි කරගන්න තිබෙන ඔය ඔක්කොම හිතෙන්නේ ආය අතීතයේ දිහා බැලුවහම. හැබැයි මේ ආලෝකයෙන් ආලෝකයට යන ගමනේදී ආපස්සට හැරි හැරි ඉන්න අපිට වෙලාවක් තියනවාද? ඒක සුදුසුද? ඔව් දිල්නේ, ඇත්තටම අපි අතීතයේ වෙච්ච සිදුවීම් වලින් අනිවාර්යයෙන්ම අපි පාඩමක් ඉගෙන ගන්න ඕනේ. අතීතයේ වෙච්ච සිදුවීම් වලින් අපි පාඩමක් ඉගෙන ගන්නා වගේම ඒකෙන් අපිට ගන්න පුළුවන් හොඳ දේවල් අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා වගේම අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මම මේ පළවෙනි පියවරේ අපි සාර්ථකත්වයට පියවර 20ක් ගැනනේ කතා කරන්න දෙන්නේ. එතකොට ඒකේ පළවෙනි පියවරේ මම ඔබට කියලා තියෙනවා අතීත කුණු කන්දල් වල දාන්නයි කියලා. අතීත කුණු කන්දල් වල දාන්නයි කියලා කියන්නේ ඇත්තට මොකක්ද? අපිට පුළුවන් නම් අතීත කුණු කන්දල් වල දානවායි කියන එකේ අදහස තමයි මූලිකම අදහස තමයි අපිට පුළුවන් නම් ශෝක වෙන එක නතර කරන්නට පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් උදෑසන නැවුම් ආරම්භ කරන්න. අහපු ප්‍රකට කියමනක් තියෙනවා ඒ තමයි අපිට පුළුවන් නම් ඇත්තටම කියනවා නම් මගේ ජීවිතේ ඉතිරි කොටසේ පළවෙනි දවස අද කියලා සෑම දවසක්ම ආරම්භ කරන්න. අන්න ඒක මං හිතනවා ජීවිතේට හොඳ අත්විවරමක් හොඳ අඩිතාලමක් වෙයි කියලා. ඇයි දිල්නි අපි එහෙම කරන්න ඕනේ? ඇත්තටම ඇයි අපි එහෙම කරන්න ඕනේ කියලා කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කොටස තියෙන්නේ මේ පහු කළාපු ටිකේ විතරක් නෙමෙයි. මගේ ජීවිතේ පහු කළාපු ටික මට වෙනස් කරන්න බෑ. මගේ ජීවිතේ වෙනසක් කරනවා නම් ඒ වෙනස කරන්න පුළුවන් වෙන්නේ මගේ ජීවිතේ ඉදිරියට කරන්න තියෙන දේවල් හරහා තමයි ඒ වෙනස කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක නිසායි හැම දවසක්ම අපි ආරම්භ කරන්න ඕනේ දිලනේ මගේ ජීවිතේ ඉතිරි කොටසේ පළවෙනි දවස අද කියලා අපිට පටන් ගන්න පුළුවන් නම් අතීත කුණු කන්දල් වල දාලා අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. ඔව්, ඔබත් වෙනස් විදිහට හිතුවොත් ලෝකය වෙනස් කරන වෙනස ඔබ වෙන්න පුළුවන් වේවි, ඔබට අනිවාර්යයෙන්. හැබැයි දිනේෂ් මේ වෙනස් වෙන්න කියලා කිව්වට වෙනස් වෙන එක ඔය කියන තරම් ලේසි නෑ. මොකද සමහරෙකුට හිතනවා මේ වෙනස් වුණොත් හරියයිද? පොඩි චකිතයක් එනවා. මේ අපි හිතන විදිහ, අපි කරන දේවල්, අපි ඉන්න විදිහ වෙනස් කරොත් මේ ඔක්කොම කඩාගෙන යයි, ඔක්කොම විනාශ වෙයි කියලා. ඉතින් එහෙම හිතෙද්දී අපි කොහොමද වෙනස් වෙන්නේ? හැම වෙලාවෙම දිනේ වෙනසක් කරන්න ඕනේ නම් වෙනසට ආරම්භයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ ලෝකේ සාර්ථක වෙලා තියෙන හැම පුද්ගලයෙක්ම වෙනස් විදිහට ජීවිතය ආරම්භ කරපු අය. එහෙම නැත්නම් වෙනසකට මුල පුරපු අය. මොකද වෙනසකින් කරනකොට අනිවාර්යයෙන්ම අපිට අවදානමක් ගන්න සිද්ධ වෙනවා. අන්නේ අවදානම බය නැතුව අපි ගත්තොත් එහෙම අපිට ජීවිතේ සාර්ථකත්වය හඹාගෙන යන්න පුළුවන්. ඒක නිසා අපි ඇත්තටම කියනවා නම් අලුත් වැඩකට අත ගන්නකොට අනිවාර්යයෙන්ම අපිට අවදානමක් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට අපේ තියෙන අද්දකීම් විශ්වාස කරමින් අපිට අලුත් පාරේ ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලෝකේ අවදානමක් ගන්නේ නැතුව සාර්ථක වෙච්ච කිසිම මිනිස්සෙක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන්ම ඔබ වෙනස් වීමක් ජීවිතේට අවශ්‍ය නම් ඔබට කරගන්න තියෙනවනම් අනිවාර්යෙන්ම අපිට කරන්න තියෙන දෙයක් තමයි ජීවිතේ අවදානමක් බාර අරගෙන ඉස්සරහට යන එක. දිනේෂ්, දැන් මේ සාර්ථකත්වය කරා යන ගමනක් නේ මේ ජීවිතේ ආලෝකයට යන ගමන. මෙහෙම යන්නේ දැන් අපිට හිතෙනවනේ එකිනෙකත් සමග අපිව සංසන්දනය කරලා බලන්න. දැන් අපි පොඩ්ඩක් අනික් කෙනා දිහා බලද්දි එයා අපිට වඩා හොඳින් ඉන්නවා. එයා කරන කියන හැමදේම සාර්ථක වෙනවා. අපි මෙතනමයි. අපිට හිතෙනවා මොකද්ද මේ කරන්නේ කියලා. අපේ මනුෂ්‍ය ස්වභාවයනේ. දැන් මේ වගේ හිතෙද්දි අපි මොකද කරන්නේ? දිලිනි, ගොඩක් වෙලාවට හුඟක් දෙනෙකුට වෙන්නේ මේ අන් අය එක්කලා සංසන්දනය කරන්න ගියාම තමයි ඇත්තටම කියනවා නම් මේ ගැටලුව වෙන්නේ. ප්‍රධාන වශයෙන් කියනවා නම් ඇත්තටම හැම වෙලාවෙදිම මේ ලෝකේ හැම මිනිස්සෙක්ම වෙනස්. ඔබ එක වගේ වෙනස් විදිහක්, මම එක වගේ තවත් විදිහක්. එතකොට අපිට පුළුවන් නම් මේ ලෝකේ අපිට වැඩිය ජීවිතේ නැති වෙච්ච මිනිස්සු කොයි තරම් නම් ඉන්නවද? පොඩි වීඩියෝ පටයකට යමු වෙලාවම අපි ඒක පොඩ්ඩක් බලමුද? ඔව්, අපි බලමු. We'll be right back.
My doctors never thought that I'd be able to walk, and today I'm walking. Don't be afraid to work, don't be afraid to try, don't be afraid to network, and don't be shy. Go out and try, and you never know who you may inspire along the way. හිතන්නේ ඒ රූප රාම පෙළට අවධානය යොමු කරාම ඔබට හිතනවා ඇති ඔබට මොනවද නැත්ද කියලා. අනිවාර්යයෙන්ම. ඇත්තම දෙන්නේ ඔබ නික්ව දකින්න ඇති. එතකොට අපිට අත් දෙකක් තියෙනවා නමුත් නික්ත අත් දෙකක් නැහැ. අපිට කකුල් දෙකක් තියෙනවා එහාට මෙහාට ඇවිදගෙන යන. ඒ වගේම දෙන්නේ නික්ත කකුල් දෙකක් නැහැ. හැබැයි නික්ත පීනන්න පුළුවන්. නික්ත සර්ෆින් කරන්න පුළුවන්. නික්ත ඉහළ අහසට ගිහිල්ලා ඉවරලා ස්කයි ඩයිවිං කරන්න පුළුවන්. සෙනඟ දස දහස් ගානක් ඉඳද්දි ඒ සෙනඟ දස දහස් ගාන ඉස්සරහට ඇවිල්ලා ඉවර වෙලා කතා කරන්න තරමේ පෞරුෂයක් නික්ත තියෙනවා. ඒ වගේම තමයි නික් කියලා කියන්නේ ආයතන කිහිපයකද හිමිකරුවේ. එතකොට අත් දෙකකුයි කකුල් දෙකකුයි නැති මිනිස්සෙකුට ජීවිතයේ ඔය තරම් දුර සාර්ථකත්වයේ හඹාගෙන යන්න පුළුවන් නම් ඇත්තටම නික්ත වැඩිය කොච්චරනම් දේවල් අපිට තියෙනවද? මම ඒකයි කිව්වේ ඔබ ඔබ වීම ගැන ලුම් කරන්න. නික් කියලා කියන්නේ සුවිශේෂ චරිතයක්. අපි කියලා කියන්නේ සුවිශේෂ චරිතයක්. ඔබ කියලා කියන්නේ සුවිශේෂ චරිතයක්. මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයෝ කියලා කියන්නේ ඔබ හැම කෙනෙකුටම වෙනස් 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 වෙන හැකියාවන් තියෙනවා. දක්ෂතාවයන් තියෙනවා. කුසලතාවයන් තියෙනවා. අන්න ඒක නිසා ඔබ ඔබ වීම ගැන ඇලුම් කරන්න. මොකද ඔබ වගේ කවුරුවත්ම මේ ලෝකේ කොහෙවත් තැනක නැහැ. ඒක නිසා ඔබ ඔබ වීම ගැන ඇලුම් කරොත් එහෙම ඔබට පුළුවන් ජීවිතයේ සාර්ථකත්වය හොයාගෙන යන්න. ඔබ ඔබම වන්න. දැන් ඔබ ඔබම වෙලා හිටියට වැඩක් නැහැ සාර්ථක වෙන්න බෑ ඔබ තුල කැපවීම නැත්නම්. හැබැයි වෙලාවකට ඔබට හිතෙන්න පුළුවන් මම මොන දේ කරත් හරියන්නේ නැහැ. බොහොම ඍණාත්මකව හිතෙනවා නේ දැන් මම මෙච්චර කැප වුණා ඒත් කෝ ප්‍රතිඵල කියලා. ඒත් ඒකටත් කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? තවත් කැපවීමෙන් කටයුතු කරන එක. අපිට පොඩ්ඩක් කැපවීම ගැන කියන්නකෝ. අනිවාර්යෙන්ම දෙල් දෙයක් කරන්න ගියාම තමුන්ගේ තියෙන උප්පරිමය තමුන්ගේ තියෙන 100ට 100ක් තමුන්ගේ තියෙන හැම දෙයක්ම තමුන්ගේ මූලික අරමුණ කරා ගොනු කරන්න පුළුවන් නම් අන්න එතන අපිට සාර්ථකත්වය අනිවාර්යෙන්ම ලැබෙනවා. මොකක්ද දිනනේ මම හැම වෙලාවෙදිම කියන්නේ ඔබට දෙයක් කරන්න ගියාම ඔබට අනිවාර්යෙන්ම ආයෝජනය කරන්න වෙන ඔබේ කාලය. ඒ වගේම ඔබට ආයෝජනය කරන්න වෙන ඔබේ ධනය ඔබේ මිල මුදල් ඔබේ පෞල් ජීවිතය ඔබේ රැකියා ජීවිතය මේ හැම දෙයක්ම ඔබට කැප කරන්න සිද්ධ වෙනවා. අන්නේ දේවල් ඔබට පුළුවන් නම් ඔබේ දිගුකාලීන අරමුණ හිතේ තියාගෙන ඔබට පුළුවන්කමක් තියෙනවා නම් දිගුකාලීන අරමුණට මෙහා පැත්තෙන් තියෙන කෙටිකාලීන අරමුණු ටික ළඟා කරගෙන ළඟා කරගෙන ළඟා කරගෙන ඒ දක්වා දුර ගමනක් යන්න අන්න එතනින් ඔබට මේ කැපවීම ළඟා කරගන්න පුළුවන්. කරන දෙයක් වැරදුනොත් අපි එකෙන් හිතා ගන්න ඕනේ දේ තමයි ඇත්තටම දිලනේ වැඩ කරන මිනිස්සු අතින් තමයි වැරද්ද සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි අහපු ප්‍රකට කියමනක් තියෙනවා දිලනේ පිඟන් හොදන මිනිස්සයාගේ අතින් තමයි පිඟන් බිඳෙන්නේ. මම පිඟන් හොදන්න ගියේ නැත්තම් මගේ අතේ පිඟන් බිඳෙන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් නම් වැරදි සිද්ධ වීමෙන් අදහස් වෙන්නේ මොකක්ද? වැරදි සිද්ධ වීමෙන් අදහස් වෙන්නේ වැරද්ද පාඩම ඉගෙනගෙන ඊළඟ වතාවේක හොඳින් කරන්න ඕනේ කියලා කියන එක. අන්න ඒක නිසා දිලනේ තමුන් කරන දේ 100ට 100ක් තමුන් කරන දෙයට උපරිම කැපවීමක් යොදන එක වෙන මේ අවස්ථාවේදී අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඔව් දැන් තමුන් කරන දෙයට 100ට 100ක්ම කැපවීමෙන් ඒ දේ කරන්න ඕනේ. එතකොට තමයි ඔබට සාර්ථක වෙන්න පුළුවන්. දිනේෂ් තවත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් බොහෝ දෙනෙක් එක්ක කතා කරොත් ඕන් කියනවා අනේ ඉතින් දේවල් නම් කරන්න තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මට වෙලාව නැහැ. දියුණු වෙන්න මේක විතරක් කළා හරියන්නේ නැහැ. තව දේවල් ඕනේ තරම් කරන්න පුළුවන්. කොහෙත් වෙලාව කියලා. ඒකට මොකද්ද අපි කරන්නේ? දිනේ ඒකට දෙන්න තියෙන ප්‍රධානම දේ තමයි දවසේ මේ අපේ කාලය හොරා ගන්න දේවල් ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තාම නිකමට හිතන්න පුළුවන් ඔබට සමහර වෙලාවට නිින්ද ඔබේ කාලය කොයිතරම් හොරා ගන්නවද?
සමහරලාට රූපවාහිනිය ඔබේ කාලය හොයි තරම් හොරා ගන්නවා ඇද්ද? සමහරලාට දිලනේ මුහුණු පොත වුණත් ඔබේ කාලය Facebook එක වුණත් ඔබේ කාලය කොයි තරම් හොරා ගන්නවා ඇද්ද? ඉතින් ඒක නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කාලයට අනුරූපව එදිනදා කටයුතු සැලසුම් කරගන්න. අන්න එතකොට අපිට පුළුවන් මේ අපෙන් නැති වෙලා යන කාලය අපිට පුළුවන් ඉතුරු කරගන්න. එත් එහෙම වුණොත් දිනනේ අපිට කාලය අපි විනාශ කරලා දැම්මොත් එහෙම අවසානයට මොකද වෙන්නේ? අවුරුද්ද අන්තිමේ අපි කරගන්න තිබුණු වැඩ ගොඩාක් අපි කරගෙන නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ජීවිතයේ සැදෑ සමයට යද්දි සමහර වෙලාවට අපි කරගන්න හිතාගෙන හිටපු ගොඩාක් වැඩ කරගෙන නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම කාලය සැලසුම් කර ගැනීම ඉතාමත්ම වැදගත්. කාලයට අනුව අපේ එදිනෙදා කටයුතු සැලසුම් කර ගැනීම තමයි දිනනේ ඇත්තටම මෙතන වැදගත් වෙන්නේ. ටයිම් මැනේජ්මන්ට් කියලා කිව්වට ඇත්තටම මෙතෙන්දි වැදගත් වෙන්නේ කාලයට අනුරූප අපේ එදිනෙදා කටයුතු සැලසුම් කරගන්න එක තමයි දිරිනේ මෙතෙන්දි ගොඩාක් වැදගත් වෙන්නේ. ඔව් දැන් අපි මේ කාල කළමනාකරණය ගැනත් කතා කරා කැපවීම ගැනත් කතා කරා. ඔව් අපි දැන් වෙලාවට වැඩ කරන්න ඕනේ ඒ වගේම වෙලාව කළමනාකරණය කරගන්න ඕනේ ඒ වගේම කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. දැන් මම කිව්වා වගේ සමහරක් අයගේ කැපවීම කොයිතරම්ද කිව්වොත් ඔවුන් කාර්යාලයේ තියෙන වැඩ ගෙදර ගෙනහිල්ලා කරනවා. සමහරක් වෙලාවට ගෙදර තියෙන වැඩ කාර්යාලෙදි කරන්නත් සිද්ධ වෙනවා. දැන් මේ වගේ අවස්ථාවක් ජීවිතේ සාර්ථක කරගන්න කොයි තරම්නම් හේතු වෙනවද? දිලිනි ඇත්තටම මෙන්න මේක තමයි අද මේ ගොඩාක් දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නය. සමහරු ගෙදර ඔෆිස් එකට අරගෙන එනවා. සමහරු ඔෆිස් එක ගෙදරට අරගෙන යනවා. එහෙම වුණොත් එහෙම දිලිනි අපේ එදිනෙදා ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ගෙදෙද්දි වැඩ ගෙදෙද්දි කරන්න. ඒ වගේම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කාර්යාලයේදි වැඩ කාර්යාලයේදී කරන්න. මම සමහර දවස්වලට දකිනවා මේ හැන්දෑවේ වැඩ ඇරිලා මම මගේ කාර් එකෙන් ගෙදර යන වෙලාවට මම දකිනවා සමහර වෙලාවට මේ වැඩ ඇරිලා ගෙදර යන සමහර අය ඔෆිස් එකේ ෆයිල් මිටි ගණන් ගෙදර අරගෙන යනවා. සමහර වෙලාවට ඉස්කෝලේ තියෙන වැඩ සමහර වෙලාවට ගෙදරට අරගෙන එනවා. එතකොට ඒ වගේ වෙලාවකට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ වගේ වෙලාවකට එයා ගෙදර ගිහිල්ලත් සමහර වෙලාවට එයා ෆයිල් එකක් දිග අරගෙන, එහෙම නැත්නම් එයා පොතක් දිග අරගෙන, එහෙම නැත්නම් එයා කම්පියුටර් එක දාගෙන, එයා ඔෆිස් එකේ තමයි ජීවත් වෙන්නේ. සමහර වෙලාවට දරුවෝ දුවගෙන ඇවිල්ලා ඉවරලා ඔඩොක්කුවෙන් වාඩි වෙන්න උත්සාහ කරනවා. අපි ඉන්නේ ඔෆිස් එකේ මානසිකත්වයේ. අපි ඉන්නේ අපි තාම ජීවත් වෙන්නේ ගෙදරවට ඔෆිස් එකේ. ඒ වගේ වෙලාවට දරුවන්ට ආදරය කරන්න අපිට වෙලාවක් නැහැ. අන්න ඒක තමයි දිලිනි අද දරුවෝ සමහර වෙලාවට නොමගට යොමු වෙන්න තියෙන ප්‍රධානතම මාර්ගය වෙන්නේ. අපි ඔෆිස් එක ගෙදර අරගෙන ගියොත් ගෙදර ඉන්න අයට අයින් කරන්න තියෙන කාලේ තමයි දිලිනි ඇත්තටම මේ නැති වෙලා යන්නේ. ඒක නිසා අපිට අනිවාර්යෙන්ම වෙනවා සමහර වෙලාවට මේක ඔෆිස් එකේ කාර්යාලයේ වැඩ කටයුතු ඉවර වෙන්න තියෙන හැන්දෑවේ පහට වෙන්න පුළුවන්. අපිට පුළුවන් නම් දිලිනි තව පැය භාගයක් ඉඳලා එහෙම නැත්නම් අපිට පුළුවන් නම් තව පුංචි වෙලාවක් කාර්යාලයේම ගත කරලා ඒ වැඩ කටයුතු නිමා කරලා ඒ කියන්නේ වැඩ ඉවර කරන මානසිකත්වයෙන් අපිට පුළුවන් නම් ඇත්තටම අපි දිලිනි කාර්යාලයෙන් නික්මනවයි කියලා කියන්නේ වැඩ ඉවර කරන මානසිකත්වයක්. එතකොට වැඩ ඉවර කරන මානසිකත්වයෙන් අපිට කාර්යාලයෙන් පිටත් වෙන්න පුළුවන් නම් අන්න එතකොට අපි යන්නේ පාරට අපි ගෙදරට යනකොට පුංචියවුන් දෙන්න දූගෙන එනවා. ඒගොල්ලෝ හරි හිනාවෙන් අපිව ආදරෙන් වැළඳ ගන්නවා. සමහර වෙලාවට නෝන මහත්තයාත් ඒකක් හදාගෙන අපි කට්ටිය වාඩි වෙලා කතා කරනවා. එතකොට දිලිනි කොච්චරනම් අපේ ජීවිතේ සතුට රැඳිලා තියෙනවද? අන්න ඒ වගේම තමයි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ගෙදර කාර්යාලයට අරගෙන එන්න නැතුව ඉන්න. මේ ගොඩක් වෙලාවට දිලිනි කාලය හොරාගන්නේ අපි මේ ගෙදර කාර්යාලයට අරගෙන එන හින්දා. සමහර වෙලාවට ගෙදර ඉඳලා කාර්යාලයට ආවයන් පස්සේ සමහර වෙලාවට ටෙලිෆෝන් එකෙන් සමහර වෙලාවට සෑහෙන වෙලාවක් අපි ගෙදරත් එක්කලා ගත කරනවා. මං කියන්නේ නෑ ඒක නරකයි කියලා. ඒක හොඳයි, ඒක වෙන්න ඕනේ දෙයක්. හැබැයි දිලිනි ඒ හැම දෙයකටම පුංචි සීමාවක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට ගෙදරදි වැඩ ගෙදරින් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට කාර්යාලයේදි වැඩ කාර්යාලයේදි කරගන්න පුළුවන්. එහෙම වුණොත් දිලිනි මෙන්න මේ අහුල අපිට ලියා ගන්න පුළුවන්. එතකොට දිලිනි කොයිම වෙලාවකවත් ඔබේ කාර්යාලයත් ඔබේ ගෙදර අයත් ඔබ පටලවා ගන්නේ නැතුව ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි මේ දිනේ අපේ අතීතයේ අපේ මුතුන් මිත්තෝ බොහොම අපූරු ජීවිතයට වැදගත් වෙන දේවල් කියලා තියෙනවා. ඒ දේවල් කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ. ඔවුන් කියපු දේවල් වලින් තෝරා බේරාගෙන අපිට අවශ්‍ය දේවල් අපේ වර්තමානයට ගලප ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපේ අනාගතය යහපත් වේවි නේද? අපි පොඩ්ඩක් අපේ අතීතයට ගිහිල්ලා මේ අපිට ආදර්ශයක් ගන්න පුළුවන් දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් පිළිබඳව අවධානය යොමු කරොත් අපේ ජීවිතේ සාර්ථක කරගන්නේ පදනමක් වෙනවා නේද?
අනිවාර්යෙන්ම ඔබ හොඳ ප්‍රවේශයක් ගත්ත මට තේරෙන විදිහට. ඇත්තටම දිනනේ අපි ගොඩක් වෙලාවට කට ගන්නවට නෙමෙයි ඇත්තටම මේ ගොඩක් දේවල් ඉතිහාසයේ කියලා තියෙන්නේ. අපි අද වපුරන දේ ප්‍රතිඵල තමයි ඇත්තටම අපිට හෙට හම්බෙන්නේ. අද අපි මුං වපුරලා හෙට අපිට තල අස්වන්නක් ගන්න බෑ කොයිම වෙලාවකවත්. ඒක නිසා අපිට හෙට තල අවශ්‍ය නම් අද අපි තල වපුරන්න වෙනවා. හෙට අපිට මුං අවශ්‍ය නම් අද අපිට මුං වපුරන්න වෙනවා. ඒක තමයි දිනනේ අපි ඉස්සරහලා තියෙන්නේ. අපි තල වපුරුවොත් අපිට හම්බෙන්නේ තල වැස්සන්නක්. ඒ වගේම අපිට මුං වපුරුවොත් අපිට හම්බෙන්නේ මුංගස්වන්නක් කියලා. ඒක නිසා හෙට අවශ්‍ය දේ වෙනුවෙන් ක්‍රියාව තමයි දිලිනි අදාපි කරන්න ඕනේ. අන්න ඒක නිසා ඔබ නෙලා ගන්නේ ඔබ වපුරන දේ. ඒක නිසා තමුන්ට අවශ්‍ය කරන දේ වපුරන්නයි කියන එක තමයි අද දවසේදී අපිට කියන්නට තියෙන්නේ. දිනේශ අපි කවුරුත් කැමති අපේ හොඳ කියනවට ඇගීමට පාත්‍ර වෙන්න. මේ ඇගීමත් මං හිතන්නේ අපේ සාර්ථකත්වයට එක්තරා විදිහකට බොහොම අපූර්ව මාවතක් හදලා දෙනවනේ. අපි පොඩ්ඩක් ඒ පිළිබඳව කතා කරමු. එදිනෙදා ජීවිතයේ ඔබට බොහෝ මිනිසුන් මුණ ගැහෙනවා. එදිනෙදා ජීවිතයේ බොහෝ මිනිසුන් ඔබට උදව් උපකාර කරනවා. ඔබට පුළුවන් නම් ඔබට හම්බෙන එදිනෙදා ජීවිතයේ සෑම කෙනෙක්ම අගය කරන්න. මොකද හැම කෙනෙක්ම දිනෙනි හරි කැමති ඇගීමකට ලක් කරන්න. ඇගීමකට ලක් වෙනවට. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හොඳ දේ අපි කොයිම වෙලාවකවත් අපිට එදිනෙදා ජීවිතයේ ඉස්සරහ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් අඳුරා නගන්න හොඳ නෑ. ඒ වගේම අපිට පුළුවන් නම් අපි කරන දේ උදෙසා අපි උපරිම කැපවීමෙන් කටයුතු කළොත් අපිට ජීවිතයේ සාර්ථකත්වය අරගෙන යන්නට පුළුවන්. ඔව් ඒ වගේම මේ කෝපයත් අපේ ජීවිතයේ සාර්ථකත්වයට යන ගමනට බාධාවක්. අපි ඒ පිළිබඳවත් කතා කරමු. දිනනේ මේ ෂණික කෝපය කියලා කියන්නේ බොහෝම නරක දෙයක්. උදාහරණයක් විදිහට මෙතන කිව්වනේ පහට ගයින් ඉගෙන ගන්නයි කියලා. මොකද දන්නවද දිනනේ මේ පහට ගයින් ඉගෙන ගන්නයි කියලා කිව්වේ. ඇත්තටම දිනනේ දෙයක් සිද්ධ වුණාට පස්සේ ඊළඟ තප්පර පහේ අපි කරන දේ අනුව තමයි දිනනේ අපි බොහෝ වෙලාවට ඉදිරි ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ. සමහර වෙලාවට අපි ෂණික කෝපය නිසා අපි හදිසි ඉක්මන් තීරණයක් ගත්තොත් එහෙම ජීවිතේ අපිට බොහෝ දේවල් අපි ෂණිකව නැති කරගන්නවා. ඒක නිසා තමයි දිනනේ මේ කියන්නේ ඊළඟ තප්පර පහේ බොහොම නිවැරදිව හිතලා බොහොම සාමකාමීව හිතලා ඉවරලා කටයුතු කරන්නයි කියලා. දැන් මේ සාර්ථකත්වයේ කරා යන ගමනේ යම්කිසි විවේකයකුත් තියෙන්න ඕනේ නේද දිනේෂ්? අනිවාර්යෙන්ම දිනේ. අද ගොඩක් දෙනෙක් ඇත්තටම ගත්තොත් එහෙම මැෂින් වගේ උදේට ඔෆිස් එකට දුවනවා, හැන්දෑවට ගෙදරට දුවනවා, ආයි උදේට ඔෆිස් එකට දුවනවා, ආයි හැන්දෑවට ගෙදරට දුවනවා. මෙන්න මේකට දිලිනේ ඇත්තටම කියනවා නම් පුංචි විවේකයක් අත්‍යවශ්‍යයි. ස්වභාව ධර්මයේ සංගීතයට සමන් දෙන්න, එහෙම නැත්නම් ගීතයක් රස විඳින්න, එහෙම නැත්නම් ඔබ ආස කරන පරිසරයක ඇවිදින්න යන්න, අන්න ඒ වගේ නිවාඩුවකින් අපිට පුළුවන් අපේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යන්න බොහොම සතුටින්. ඔව් ඉතින් අද දවසේ අපි ආලෝකවත් ජීවිතයකට යන මාර්ගය පිළිබඳවයි කතා කරේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබට පුහුණු සහ සංවර්ධන උපදේශක දිනේෂ් ජයවර්ධනට අද දවසේ අපිත් සමග එකතු වුණාට. ඉතින් මන්ඩේ නොලෙජ් ෆස්ට් සමගෙන යන්නයි අපි සූදානම් වෙන්නේ. හෙටත් අපි එනවා ඔබව හමු වෙන්න. ඔබට ජයෙන් ජය. ආයුබෝවන්. Feel down.